හෙට දවසේ අපේ රට අපේක්ෂා කරන ඒ ගමන් මාර්ගයේ විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගෙන ජනතාව අපේක්ෂා කරපු ඒ 2016 2019 නොවැම්බර් 16 අරමුණ ඉටු කර ගැනීම සඳහා එතුමාට ශක්තිමත් පිරිසක් අවශ්‍යයි. එතුමා මොන ආකාරයෙන් හෝ මේ ගමන යයි. හැබැයි උනාට ඒ ගමන යන්න එතුමාට ඔය විවිධාකාර අන්තවාදී දේශපාලඥයන්ගේ පිහිට පතන්න නොවන ආකාරයට ගුණෙන් දෙකේ ඡන්දයක් අපි ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මිනිස්සුන්ගේ අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු වෙච්ච ආණ්ඩුවක් නම් එතුමාට කරගෙන යන්න වෙන්නේ. එදාට අපිට මොනව වෙයිද? දැන් ඊයේ පෙරේද අපි දැක්කා පහුගියදා කාදිනතුමා එහෙමත් ප්‍රකාශ කළා අනිවාර්යෙන් අර පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වෙච්ච උදවියට සාධාරණ ඉටු කරන්න කියලා. දැන් පහුගිය දවස්වල මම දැක්කා ඔය අපේ රාජ්‍ය නිලධාරීන් මේ යම් යම් දේවල් රෙගුලාසි ඉදිරිපත් කරලා තිබුණා. දැන් ඔය කවුද දේශපාලකයෙක්ගෙන් කට උතර ගන්න එක නවත්තන්න කියලා මතක ඇති. හැබැයි දැන් ඒක 27 වෙනිදා ගන්න කතාවක් අපිට නවත් ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා මේක නිකන් පූර්වාදර්ශයක් බවට පත් වෙන්න පුළුවන්. අපේ රටේ දේශපාලකෙක් ඡන්ද ඉල්ලන්න නොමිනේෂන් බාර දුන්නාම එයාට මාස 3-4කින් කල් දා ගන්න පුළුවන්. එයාට තියෙන නඩු එහෙමත් නැත්නම් ඒවට කට උතර දෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා දේශපාලකෙක් වීම එහෙමත් නැත්නම් ඡන්ද අපේක්ෂකෙක් වීම මේ රටේ අපරාධ වලින් ගැලවෙන පළිහක් වෙන්න බෑ. ඒක අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා අපේ රටේ නීතිය ඉදිරියට අරගෙන යන්න එක නීතියක් මේ රටට ස්ථාපිත කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අර මම මුලින් කියපු විදිහට රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විවිධාකාර වටේම කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ සියල්ල ඉටු කර ගැනීම සඳහා ඔබතුමන්ලාගේ ශක්තිය මේ රටට ලබා දෙන්න එහෙම වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඉලක්ක කරන ඒ රට මේ භූමිය තුළ ගොඩනගන්න පුළුවන් වෙනවා වගේම අන්නේ මහා පිංකමට දායාද වෙච්ච ඒ පිංකමට දායක වෙච්ච පිරිසක් හැටියට මරණ මංචකේදී අපිට සැනසෙල්ලක් ලබන්න පුළුවන් කියන එක විශේෂයෙන් සිහිපත් කරමින් breaking.lk